දෙවිනීනිමට ආදරය කරනවාල වෙනුවෙන් ඔන්න කාලයකට පස්සේ තමයි අපිට වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුනේ. ඉතින් ඔන්න නොදුනුවත්ව හෝ අනුහස් ලංකාවට ආවේ ලීනිගේ උපන්දිනේ දවසේමයි. අනුහස් ගෙදරට ගොඩ වුණු ගමන්ම ආරංචිය ලැබුණු විගසම කෙලින්ම පාටිය තියෙන තැනටයි ගියේ. ඉතින් හොඳම යාළුවාගේ පාටිය දවසේ අනුහස් සුපිරිම සින්දුවක් තමයි කිව්වේ. හැබැයි ඒ වෙලාවේ නම් ආක්ෂාගේ හිත නම් හොඳටම රිදුනා. හැබැයි සින්දුව කිව්ව එකට නම් නෙමෙයි ආක්ෂාගේ හිත රිදුනේ. ආක්ෂාගේ හිත රිදුනේ ලීනි අනුහස්ට කිව්වා උපන්දිනේටම එහෙ ඉඳන් ආව එකට නම් ගොඩක්ම ස්තුතියි කියලා. අන්න ඒකට තමයි අක්ෂාගේ හිත රිදුනේ. මොකද අනුහස් ලංකාවෙන් පිට වුනෙත් ආක්ෂාට නොකියයි. හැබැයි ලීනි දැනුවත්වයි. ඉතින් අනුහස් ලංකාවට ආවේ ලීනිගේ උපන්දිනේ නිසාම වෙන්න ඇති කියලා ආක්ෂාට හිතෙන්නේ නැති. කොහොම වෙතත් පාටිය අවසන් වෙන්නත් කලින් ආක්ෂා එතනින් පිට වුනේ නම් අඩාඩාමයි. ඉදිරි කොටසේ කුමක් වේද යන්න කාටත් දැන් කුතුහලයක් ඇති. අපට හිතන්න පුළුවන් පැත්තෙන් එන කාර් එකට ආක්ෂා අනතුරකට ලක් වෙයි කියලාත්. නමුත් එහෙම නොවි අනුහස් එතනට ඇවිල්ලා ආක්ෂාව බේරගන්නත් ඉඩ තියෙනවා. හැබැයි එකක් විශ්වාසයෙන් නම් කියන්න පුළුවන්. ඉදිරි කොටසේ ආක්ෂා ඇක්සිඩන්ට් වුණොත් එහෙම කතාව අනිත් පැත්ත හැරෙන්නත් බොහෝ විට ඉඩ තියෙනවා. ඉතින් එහෙමනම් ඔබටත් මේ සම්බන්ධව අදහසක් ඇති. ඔබේ අදහසත් වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්න.